මරු වැඩක් වුණ අපිට දැන් දැන් අපිට කන්නස් සල්ලි නෑනේ අපු ඇවිලා ඇති මාස තුමක් යන අපිට ජොබ් ගන්න අපි හතර දෙනාට අර 100 බැක් මැක් එක බන්නේ තමයි කකා හිරිය ඊට පස්සේ බෙන්ට් එකක් තියනවා කියලා සුකුබා දානවනේ ඔව් අපි මට අපි කමසකු දිනේ කමසකු ඉඳලා සුකුබවට යනවනේ පැය බර ගාන මං ඉතින් පැය තුනකට වැඩි ඒකට ගිහලා මොකද නයිට් එක තියෙන්නේ සුකුබවට ගියාම අපි එක්කන් යන එනවා බස් එකක් ඔව් ඒක ඒක තනි කරේනේ නේපාල් ගෑනෝ එතකොට මේ චයිනීස් කට්ටිය ගෑනෝ වැඩි පොර මම 1000කට වැඩි නේපාල් එමු තමයි වැඩි මින්නේ ගියපු ගමන් අන්දනවා අර මේ අඳ ගන්න දෙනවා කිට් එක මුළු ඔක්කොම වැහෙනවා දැකලා දෙනවනේ දැන් මාව දානවා එක එක දවසේ දානවා එක එක ඒවටනේ අර බෙල්ට් එකේ හෝම යනවා අරගෙන කෑම අරගෙන මෙහෙම මෙහෙම තියන්න තියෙන්නේ ඉතින් යන ස්පීඩ් එකට අපිට ඒවා තියන්න බෑ හැටම කියනවා මම කරන්නේ එකකට දාපුවාම අනිත් එකට මාරු වෙනවා දවසක් කොහොම හරි මාව මාට්ටු ඊට පස්සේ මාව දැම්මා මේ වෙනම රූම් එකකට ඒ රූම් එකේ මොනවද මන් දන්නේ මස් එක හරම් මස්ද මොකද්ද කියන්නේ මන් දන්නේ මොකද්ද මස් එක කියන්නේ ඒ මස් බ්ලෙන්ඩ් වෙලා ඒකට සෝස් එකක් ගන්නවා ඒ ගන්න සෝස් එකට ඒ කාමර ඇතුළේ උස්ම ගන්න බෑ කියන්නේ අපිට පුදුදු නෑ ජපනිස් සෝස් මං කොහොමද තාසනා ජපනිස් සෝස් වලට මේ ඔවා කියන්නේ මට උස්ම ගන්න බෑ ඇතුළේ නේ වමන යනවා වගේ ඊට පස්සේ එතන නේපාල් එක හිටව මොකමඩ වමන යනවා වගේ මට යන්න ඕනේ කියලා ඊට පස්සේ එයා කිව්වා මෙතන හිටපු ලොක්කට එමිහ කියනවා මේ යනවා නම් යන්න අයෙන්න එපා කියලා පස්සේ මං හරයට ආයමත් කිව්වා නේපාල් එක යන්න නේපාල් එක කියනවා කොහා මේ ඉතින් මේගොල්ලෝ මෙයා යන්න කියනවනේ මොකද කරන්නේ මං කොහේ යනවා මං අයින්ලා යනවා කියලා ඊට පස්සේ මම පඩියත් අරගෙන පඩිය කියන්නේ පඩිය දාන 15 දාන කොහම අයින්ල එනවා කියලා මම ආවේ. ඔයා කියන්නේ මට ඒක ඇදලා හිටිනා මම කලන්දල වැටුණා. ඒ කියන්නේ ඒ තරයි සැරයි ඒ සෝස් එක. හුස්ම ගන්න බෑ. එදායින් පස්සේ මම බෙන්තෝ ගහේ වගේ කිසිම එක වැඩ ගන්න ගියේ නෑ. ඊට පස්සේ දිගටම part time කර restaurant වල තමයි. මටත් අපි ඉස්සෙල්ලා මං කියේ බෙන්තෝ වල දැම්මා කියලා. අපිට තිබ්බේ අපි එදාසෙ හිටියේ නිසි පොනවසිය වල. ඒතකොට අපිට සුදනමා වල තමයි ඔය බෙන්තෝ කම්පැනි එක තිබ්බේ. අපි තුන් දිනක් අපි එකට මාපු තුන් දිනක් කියන අපි තුන් දෙනා හතරක් කියන එකට මාපු හතර දෙනා යවන කොහම හරි ඔය ඒ පුජි ෆුඩ් කියලා දෙත් හැරෙනවා. ආ ඒකේ තියෙනවා කම්පැනි ABC කියලා තුනක් තියෙනවා. කොහම හරි ගිහිල්ලා දැන් මා ආව දවස් ආව ගමන්මනේ ඔය ලංකාව ඉන්න කාලෙවත් අපි එහෙම ගොයවත් තනියෙන් ගිහිල්ලා එහෙම විතර මේකත් තිබ්බේ නැහැ ඉතින්. ගිහිල්ලා ඉතින් අර යාළුවොත් එක්ක ඇවිල්ලා ඉතින් මෙලෝදයක් තේරෙන්නේ නැති දෙයක් ට්‍රේන් එකත් යන්න තේරෙන්නේ නැහැ. ඔව්. ඔවා මේවා කරලා තියෙදි ඉතින් මේ හැමදාම දැන් දවස් දෙකක් විතර ගියා. ගියාට පස්සේ අර සෙට් එකම එකකට වැටෙනවා මා විතර වෙන කොහෙවත් එකකට ගින්දාම හරිද? ඒතකොට තනියෙන් ගින් වෙන අර නේපාල් මේ ගෑනු කට්ටි ඉන්න උන් යක්කු වගේ. පොඩ්ඩක් එම් ගාදි කෑ ගන්නවා අයකු අයකු පොඩ්ඩ ස්ලෝ වෙච්ච ගම තේරෙන්නේ නැහැ යසිදී. අර මේ වර මේ සොසේජස් තියන්න තියෙනවා අර යන පේව එක නේ ඔව් වර බත් වැටෙනවා එතකොට ආයෙ කෑ ගහනවා එකම කතන්දර එතන ඊට පස්සේ කොහොම හරි අපි මැසේජ් එකක් දාලා තමයි මේ වැඩ යන්න තියලා ගන්න තියන්නේ ඉතින් ස්කෝල් එකේ ගිහින් කොහොම හරි ගිහිල්ලා ඉන්නවා මැසේජ් එකක් දාලා රිප්ලයි එකක් දෙනවා මේ මේ ටයිම් එකට මේ මෙතෙන්ට එන්න ඔයාට වැඩ තියෙන්නේ මේ මේ සී එකේ හරි ඒකේ හරි එහෙම කියලා දෙන්නේ දවල්දී මම ගාටි ජගන් දැන් අතත් 100 එකේ කියලා දෙමින් අරුම කොම එකක මං විතරක් වෙන එකක මං දවසක් ගියා දැන් එකකට ගියා එතන තිබ්බේ ඔය ඒ මාළු මාළු මේ පෙට්ටි වල ඇවිල්ලා තියෙනවා නමු මේවා ඒව අර මේ අර පැකට් වලින් කපලි වෙලා වෙනම මේකකට දාලා සෝරි ගිහින් දාන්න තියෙන ගිහින් මේ එකතු කරලා අර මොකද ඒ හදන තැනට යවන්න තැන තමයි මට දැන් සෙට් වෙලා තියෙන්නේ. දැන් කොහොම හරි බූත් දාගෙන ආරාම ඒප්‍රන් නැදගෙන ගියාට පස්සේ වයසක ජපාන් 100 කෙනෙක් තමයි මට දැන් මම වැටුනේ 100 ගාවට. දැන් මේ මිනිස්සයා කියනවා මට මේ ආරාමේව කියන තේරෙන්නේ නැහැ නේ කිසිද. ඒ කාලේ තමයි. ඒ කියන්නේ අපි අර ලංකාව ඉගෙනගෙන තිබ්බට අර ඒ ඉගෙනගෙන තිබ්බ එකයි ජපන් කෙනෙක් කතා කරන විදිය සෑහෙන වෙනස් නේ. ඒක තේරුම් ගන්න බෑනේ. අරම කියද්දි මේ මට කොහොම හරි කතුර ගේන්න කියලා එකපාරක් කියාවි. හරිද? කතුර අරන් එන්න. කොහොම ජපන් වලින් කියද්දි තේරෙන්නේ නැහැ නේ. ඊට පස්සේ මං ඉතින් වකරණයි කියනවා. තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඕම් දත් මිටි කාගෙන ගින්
ගස්සලාම කල යතු කතුර රංගේ ලරාම කපනවා. ඒ කපද්දිත් අර මෙහෙම දිගට කෙලින් කපන්න කියනවා. අරම කපන්න කියන ඔය ජපන් වලින් කියන්නේ තේරෙන්නේ නැහැ. මම ඉතින් වකරණයි කියනවා. ඊට පස්සේ මොකද කොයි වෙලාවෙ තේරෙන්නේ නැහැ කියන්නේ. එහෙමයි කියලා දැන් ඔය වයසක මිනිසුන්ට මෙහෙම පිස්සු. ඔන්නෝනේ සීන් එක. අනේ ඉඳලානේ. එතකොට මල්ල ගන්නලා ඇවිල්ලා ළඟට ඇවිල්ලා පුප්පනවා. අතක්වත් තියන්නේ නැහැ දෙන්නේ. ගහන්න දෙන්නේ නැහැ. අතක්වත් තියන්නේ නැහැ. අතක් ගෙබලන් බර ගහනක් ගන්න පුළුවන් වන්දිය. ඒ නිසා අර සද්ද තමයි දාන්නේ. සද්ද තමයි දාන සද්ද දාලා බය කරන් ඉන්නේ. දැන් බය වෙලා ඉන්නේ කොහොමද? තේරෙන්නේ නැතිඳ. ඊට පස්සේ මේ කොහොමම කියනවා දැන් කිසිදේ අම්මට තේරෙන්නේ නැහැ. කරන්න තේරෙන්නෙම නැහැ කියලා. මම ඉතින් වකරණයි කියනවා. දැන් ඇත්තට මේ මිනිස්සුන්ට දෙපා වෙනවා දිනේ. ඉතින් මේකට කියන එක තේරෙන්නේ නැතුව වැඩ කරන්න බෑනේ ඉතින් එහෙම. ඊට පස්සේ දැන් මට දැන් එපා වුණා. මට දැන් ජොබ් එක ඇති. මම ඊට පස්සේ මං කිව්වා මං මේ ටොයිලට් එකට ගිහින් එන්නම් කියලා. එහෙම දාමි ටේප්‍රන් එක වලලා දැන් තිබුණ ඩස්බින් එකට දාලා මම දැන් පයින් ගියා. හරිද? දැන් ටොයිලට් එකට ගිහින් එද්දී අර දැන් අපි එතන එතන අර අකේන් එකක් පොඩි අර මෑන් පවර් කේස් එකක් එතන තියෙනවා. ඒ දාලා ඉන්න කට්ටිය අපේ පස්සෙන් එනවා ඉක්මනට යන්න වැඩ කරන්න මම කිව්වා. එනවා මේ වගේ ඉතින් දැන් අර ලංකාවෙන් ඉතින් ආපු ජපානේ නෙවෙන්නේ දැන් තියෙන්නේ මොන රෙද්දක් දුන්නේ කියලා දැන් ටොයිලට් එකකින් එද්දි ඇතුළට ඇවිල්ලා යන්න යන්න ඉක්මනට යන්න ගන්න මම ඊට පස්සේ එළියට ඇවිල්ලා මට දැන් යන්න මො කියද මං කරපෑඩි ඇස්තේ බොරුව දැස් ගා දැන් මකරන්ති වගේ බොරුව ඉවර වැටුණාද ඉමට වැටුණා කරන්ති දාලා වගේ මම බොරුවට වැටුණා සිරාම සීන් එක දැන් අරු ජප්පා අර මිනිස්සයා ළඟට ඇවිල්ලා දැන් මේ කියනවා බොරු කරන්න එකක ඒ කියන්නේ දැන් තේරෙනවා කියලා තියෙන මේක කියලා හරිද අර මේව කර කර වටේ කැරගෙන අල්ලන්නවත් දෙන්නේ නැ මම දැන් ඉමීලා යමු කරලා බැලුවා නෑ මොමාර මට නෑ කිසි මේව එකක් ඊට පස්සේ මම බොරුවට ගහන්න වගේ ගත්තා තාමසු මරු කරන්නේ ඔය බොරුවට මම මේව කරලා ගහුණා පස්සේ කවුරු හරි එතන මේ කවුරු වෙන කෙනෙක් ඇවිල්ලා මාව මේ නැගිටවල මාව මේ උස්සගෙන ගියා කාමරේට ගියා ඊටසේ මං වාගෙන් ඇහුවා මේ වැඩ ගන්න බෑද කියලා ඊට පස්සේ මං කිව්වා ගෙදර යන්න කියලා කායරිතයි කියන එක දන්නවද කායරිතයි කිව්වා ඊට පස්සේ එතන මේ අස්සම් කරලි වෙලා මට යන්න කිව්වා ඊට පස්සේ බස් එකක් තියෙනවා කියලා වෙලාවට මේ අර ඊළඟ සෙට් එකක් ගන්න බස් එක අර ආපු ගමන්ම හින්දා තිබ්බා නැත්තම් මට යන්න එකකුත් නැහැ. එතන මම පෑය භාගයෙන් අර පෑයෙන් පෑයට වගේ එන්නේ නේ. ඔව් ඒ ටයිම් එකක් තියෙන ඒ ටයිම් එකේ විතරයි තියෙන්නේ බස්. ඊට පස්සේ එහෙම ගිහිල්ලා නැගලා මම ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා මාසයක් ගෙදර හිටියා ජොබ් එකක් සෙට් වෙනකම්. ආයි කියනවා බෙන්තව පැත්ත පළාතේ.